දිමුත් කරුණාරත්න කියන්නේ මේ දවස්වල හොඳට ලකුණු අතර ඉන්න ක්‍රීඩකයෙක්. දිමුත් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක ප්‍රතිකර වුණාට දිමුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් මේ වෙනකල් සොයා ගන්න ලැබිලා නැහැ. දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව තිබුණු ටෙස්ට් තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත දිමුත් තමන්ගේ අරමුණ ගැන තරගාවලියට පස්සේ කියලා තිබුණා. මගේ ඉලක්කය තමයි ටෙස්ට් ශතක 20-25 සීමාවට යන එක. මම හිතන්නේ මගේ ඒ පෞද්ගලික ඉලක්කයට යද්දී කණ්ඩායමට ජයග්‍රහණ ලබා දෙන්නත් හැකියාවක් ලැබේ. ඒ වගේම ලකුණු ගත්තොත් ශ්‍රේණිගත කිරීම වලත් ඉබේම උඩට එනවා. දිමුත් ටෙස්ට් තරග 51ක් ක්‍රීඩා කරද්දී එක්දින තරග 17ක් විතරයි සෙල්ලම් කරලා තියෙන්නේ. මේ විදිහට ටෙස්ට් තරග වලට විතරක් යොදා ගන්න නිසා තමන් වගේ ක්‍රීඩකයන්ට අසාධාරණයක් වෙනවා කියලා තමයි දිමුත් කියන්නේ. ක්‍රිකට් ක්‍රීඩා කරද්දී නිතරම ක්‍රීඩා කරද්දී තමයි දක්ෂතා අතරේ ඉන්න ලෙහෙසි. හැබැයි මං වගේ ටෙස්ට් වලට සීමා කරපු ක්‍රීඩකයෙක්ට එක තරගාවලියක් ඉවරලා තවත් ටෙස්ට් තරගාවලියක් එනකන් ගොඩක් කාලයක් තරඟ නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම අපිට දක්ෂතා තියාගන්න පොඩි අභියෝගයක් තියෙනවා. මේ විදිහට දිමුත් කියපු කතාවෙන් පස්සේ දිමුත් ශ්‍රී ලංකා නැගීන කණ්ඩායමත් දකුණු අප්‍රිකා නැගීන කණ්ඩායමත් අතර තිබුණු තරගාවලියට නම් කරන්නත් SLC T20 තරගාවලියට නම් කරන්නත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ තීරණය කරලා තිබුණා. තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම වැඩපෙන්නපු දිමුත් දකුණු අප්‍රිකා නැගීන කණ්ඩායමේ එක තරඟේ ශතකයක් ගත්තා වගේම T20 තරගාවලියේ තරඟයක තමන්ගේ වැඩිම T20 ඉනිම විදිහට ලකුණු 80ක් ගන්නත් සමත් වුණා. මේ ඉනිමින් පස්සේ දිමුත් කිව්වේ තමන් වගේම ක්‍රීඩකයන්ට T20 සාර්ථක වෙන්න අවස්ථාවක් තියෙනවා කියලා. මට ගොඩක් සතුටුයි හොඳ T20 ඉනිමක් සෙල්ලම් කළ එක ගැන. අපගේ ක්‍රීඩකයන්ට ලොකු හය පහරවල් එල්ල කරන්න බෑ. හැබැයි පන්දු රකින්න අතර තියෙන ඉඩ ගැන හොඳ අවබෝධයෙන් සෙල්ලම් කරන්න පුළුවන් නම් ලොකු හය පහරවල් නැතුව T20 තරඟයකට ගැළපෙන ඉනිමක් සෙල්ලම් කරන්න පුළුවන්. ඔය විදිහට තමයි දිමුත් සීමිත පන්දුවාර තරඟය ගැන කියලා තිබුණේ. ඔයාලා හිතන්නේ දිමුත් සීමිත පන්දුවාර තරඟ වලටත් ඕනද? නැත්තම් ටෙස්ට් ගහුවම ඇතිද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී පාට සුබ දවසක්.